আমার টয়লেটটাকে আলোত পাঠায়। নবহাপেক විදේශ රැකියා ලබා දෙන බව පවසමින් ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයේදී ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරම පිළිබඳ අප අවස්ථා කිහිපයකදීම අනාවරණ කළා. ඒ අනුවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළේ. විමර්ශනවලට අදාළව මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස මොහමඩ් රිස්වි මොහමඩ් ඉන්ෆාස් නැමැත්තෙකු හඳුනාගෙන තිබූ අතර ඔහු වත්තල සහ වැල්ලවත්ත යන ප්‍රදේශයන්හි ලිපින දෙකක පදිංචි වී සිටින බවටද තොරතුරු අනාවරණ වී තිබුණා. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් පොලිසිය සමග අවස්ථා කිහිපයකදීම ඔහුගේ නිවසට ගොස් තිබුණත් එම උත්සාහය ව්‍යර්ථ වුණේ ඔහු එම අවස්ථා කිහිපයේදීම විදේශගතව සිටීම හේතුවෙන්. අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබූ අතර ඕමානයේ සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ගුවන්තොටුපොළ පොලිසිය මගින් සැකකරු මෙලෙස අත්අඩංගුවට ගත්තා. ඇයි මෙහෙම මේ කාන්තාවන්ට ඇයි මෙවැනි දේවල් සිදු කරන්නේ? එක්කන් ඇවිල්ලා තියෙන විශ්සක් ඒගොල්ලන්ගෙම ආගන්ඩ ඒගොල්ලන් ඇත්ත කියනවා. ඒගොල්ලන් ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලන් ගෙවල් වලට ගියෙත් නැහැ. මාව බේරන්ඩ ඒගොල්ලන් ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලන්ගෙම ආගන්ඩ. ඒකට මං කියනට වඩා ඒගොල්ලන් කියන කොන්දයිනේ. අපේ රටේ කාන්තාවට අපුන්න දෙයක් කළා නැහැ. මොකුත්ම නැහැ. ඒගොල්ලන්ගෙම ආගන්ඩ කොන්දයි. ඒකට ඒක ඇත්ත තේරෙයි. අනතුරුව සැකකරු මේ ගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා සඳහන් කළේ සිය සේවාදායකයා පවත්වාගෙන යන විදේශ රැකියා ආයතනය ඉතා පැරණි එකක් බවත් මෙම සිද්ධියට විත්තිකරුගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එබැවින් විත්තිකරුට ඇප ලබා දෙන ලෙස විත්තිය නීතිඥවරයා ඉල්ලා සිටියා. කෙසේ වෙතත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් පෙනී සිටි විමර්ශන කළමනාකාර අකිල කරුණාරත්න මහතා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව මේ වන විට චෝදනා කිහිපයක්ම එල්ල වී ඇති බවයි. එමෙන්ම මෙම සිද්ධිය මේ දිනවල විද්‍යුත් මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති බැවින් විත්තිකරුට ඇප ලබා දුනොත් මහජන කැළඹීමක් ඇති විය හැකි බවද ඔහු පෙන්වා දුන්නා. කරුණු සලකා බැලූ මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රීමාල් අමරසිංහ මහතා නියෝග කළේ සැකකරු එළඹෙන 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. මේ අතර සැකකරු විසින් රැකියා සඳහා විදෙස් ගත කළ බව කියන කාන්තාවන් පිරිසක් යලි මෙරටට පැමිණ අද අධිකරණය හමුවේ පෙනී සිටියා. ඒ සැකකරු මෙම ජාවාරමට සම්බන්ධ නොමැති බවට අධිකරණය හමුවේ කරුණු දැක්වීම සඳහායි. ඇත්තම කතාව මෙහෙමයි සර් නිර්දෝෂයි. මේ 19 දෙනාම සර් තමයි සල්ලි දීලා අපි මේ ලංකාවට ඊර ෆ්ලයිට් එකෙන් අපි ගෙන්නුවේ. අපි දූෂණය කරලා තියෙනවා නම් අපි චෙක් කරන්න. අපේ වෛද්‍ය වාර්තා ගන්න. 44 හැවිරිදි සැකකරු මරදාන ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගොස් තිබූ අතර එය ඔහුගේ පියාට හිමි ආයතනයක් බවටයි වාර්තා වන්නේ. සැකකරු විසින් අදාළ ආයතනය පවත්වාගෙන යාමේදී එහි බලපත්‍රය යාවත්කාලීන කිරීමට කටයුතු කර නොමැති අතර බලපත්‍රය කල් ඉක්ුත්වීම හේතුවෙන් එය අවලංගු කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් පියවරගෙන තිබෙනවා. ඒ අනුව ඔහු සිය විදේශ රැකියා ආයතනය පවත්වාගෙන ගොස් ඇත්තේ නීති විරෝධීවයි. සැකකරුට එරෙහිව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි 8ක් පමණ ලැබී ඇති අතර ඕමානය බලා පිටත්ව ගොස් දැනට කඳුරුවල සිටින කාන්තාවන් සිදු කළ පැමිණිලි අතරින් බහුතරයක් එල්ල වී ඇත්තේ මෙම සැකකරුට එරෙහි. සැකකරුසිය ඒජන්සිය සහ වෙනත් ඒජන්සි මාර්ගෙන් ලාංකික කාන්තාවන් විදේශ රැකියා සඳහා යොමු කර ඇති අතර ඒ අතරින් ඇතැම් සුරූපී කාන්තාවන් ගණිකා වෘත්තිය සඳහා යොදවා ඇති බවත් සෙසු කාන්තාවන් ඉතා අඩු වැටුපක් යටතේ විවිධ ස්ථානවල ශ්‍රමිකයන් ලෙස මිනිස් ජාවාරමේ යොදවා ඇති බවටත් මේ වන විට තොරතුරු හෙළි වී තිබෙනවා. මේ අතර මැද පෙරදිග ලිංගික ශ්‍රමික ජාවාරමේ තවත් තොරතුරු රැසක් මේ වන විටත් වාර්තා වෙමින් පවතිනවා.